රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියේදී පිළිසීමට ලක්ව ජීවිතක්ෂයට පත් වූ විශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු වල නිරත ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම අද දිනෙත් ඩයිගම් ප්‍රදේශයේ සිය විමර්ශනවල සහ ප්‍රකාශ සටහන් කර ගැනීමේ කටයුතු වල නිරත වන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ. රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය සඳහා දරුවන් රැගෙන ගිය තැරවුකරුගෙන් පවුලේ සමාජිකයන්ගෙන් සහ මීට පෙර රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවයේ නියුතු කාන්තාවන්ගෙන් ඇතුළු සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් රැසකගෙන්ම ඊයේ දිනේද ප්‍රකාශ සටහන් කරගත්තා. සිද්ධිය සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු ඊයේ රාත්‍රියේ තෙක්ම සිදු වූ බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් වැඩිදුරටත් සඳහන් කළා. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නිවසේ සිට මියගිය දැරියගේ දෙවන පශ්චාත් මර පරීක්ෂණය සිදු කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය නිලධාරි කණ්ඩායමක් නම් කර තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානි සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ යන අයවලුන් පත් කර තිබෙනවා. ජූලි 30 වෙනිදා එම සිරුර ගොඩ ගැනීමට නියමිතව තිබෙනවා. අධිකරණ නියෝගයක් මත ඉශාලිනී දැරියගේ දේහය ගොඩගෙන ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් නව මරණ පරීක්ෂණයක් සිදු කර අදාළ වාර්තාව අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දැරියගේ දේහය භූමදානය කරන ලද ඩයගම වත්තේ පොදු සුසාන භූමියට පොලිස් ආරක්ෂාවද යොදවා තිබෙනවා.